අයිබුවන් කියලා ප්‍රාර්ථනය කරනවා සියලුම දෙනාට අපේ ප්‍රේක්ෂකයෝ සියලු දෙනාට. ඉතින් අදත් ඔන්න අපි ආවා සාජ්‍ය ටෝක් අරගෙන කෙලින් කතාවක් කරන්න. අද අපි ඇවිල්ලා ඉන්නවා සීදුව ප්‍රදේශයට. ඕගොල්ලොන් දන්න හඳුරන ඕගොල්ලොන්ගේම කලාකරුවෙක් එක්ක කතා බහක් කරන්න. ඉතින් කතා බහ ආරම්භ කරන්න කලින් කියන්නට ඕනේ අපේ සාජ්‍ය ටෝක් නරඹන සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. අපිට දැන් හුඟක් ලයික් වෙනවා, හුඟක් කමෙන්ට්ස් වෙනවා. මේ වගේ දේවල් වලින් අපි දිරිමත් වෙනවා ඇත්තටම. ඉතින් ඒ දෙයට ඇත්තටම සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නවා සීදුව ප්‍රදේශයට. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඇවිල්ලා ඉන්නේ ඕගොල්ලොන්ගේම හිතවතෙක් හමු වෙන්න. එන කවුරුත් නෙවෙයි, නමින් කියනවා නම් ඕගොල්ලෝ අඳුරනවා. මේ තමයි ඩිලා, සීදුව බ්‍රේව්. ඩිලා විත් සීදුව බ්‍රේව්. අයිබුවන් කියලා පිටිහලවන් ඉස්සෙල්ලා. ඉතින් අපි අහලා බලමු විස්තර. සීදුව බ්‍රේව් කොහොමද දැන් තත්ත්වේ? කොහොමද, හොඳද? ඇත්තටම හොඳයි. හොඳින් කෙරිගෙන යනවා. ඉතින් හොඳ තත්ත්වේ තියෙනවා. මේ වන විට අපි ඉතින් අභියෝග සියල්ලටම මුහුණ දීලා තියෙනවා. ඔව්. ඔය සාජ්‍ය ටෝක් කරගෙන යනකොට වැඩේ යනකොට අතරතුර ආවා බ්‍රේව් කණ්ඩායමේ, බ්‍රේව් බෑන්ඩ් එකේ ආන්දෝලනාත්මක චරිතයක්. මම හිතන්නේ ලංකාවේ රිදම් ගිටාර් ශාස්ත්‍රයේ ආන්දෝලනාත්මක චරිතය කිව්වොත් වඩා නිවැරදි. ශකි අයිබෝ, ඉතින් ටිකක් කතාව ටිකක් දිග්ගැස්සෙනව ඔන්න. ඉතින් ශකි කොහොමද තොරතුරු? හොඳයි, ගොඩක් හොඳින් ඉන්නවා. හොඳින් සතුටින් සැනසීමේ. මම හිතනවා බ්‍රේව් කණ්ඩායම හින්දා වෙන්නේ නැති කියලා. ඔව් අනිවාර්යෙන්, ඒ හින්දා. කතා කරමු බ්‍රේව් කණ්ඩායම ගැන. අපි බෑන්ඩ් එක පටන් ගන්න දැන් ඩිලා විස්තර දෙක කිව්වනේ. එව්වා තමයි ඉතින් තියෙන්නේ. කණ්ඩායම ඔක්කොම හරිම හොඳයි. ඒ කියන්නේ හොඳට කටයුතු කරන්න පුළුවන් හිටපු, ඒ කියන්නේ සැනසීමෙන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම ප්‍රශ්න නැහැ. කේලං කිවි කොටව ගැන ලිව්ව නැහැ. සංගීත ගැන විතරයි, මියුසික්. සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා කිව්වා. එතකොට කලින් වැඩ කරේ සැනසීමක් නැතුවද? ඇයි මේ දැන් සැනසීමක් තියෙනවා කියලා? කලින් ගැන නොකිය දැන් ගැන කිව්වොත් ප්‍රශ්න නැහැ. සතුටින් ඉන්නවා. ප්‍රසංග පවත්වපුවා, ප්‍රසංගත් තියෙනවා තියෙන්නේ. ඒ විලම රැයට සල්ලි හම්බ වෙනවා. ඒ කියන්නේ හිටපු මට්ටුන්ට තෙඩිය උඩින් හම්බ වෙනවා. ඉතින් එහෙනම් සතුටින්. ඇයි මේ වේදිකාවේ එහෙට මෙහෙට දුවනවා, අර කණු උඩ නගිනවා, රිදම් ගිටාර් වලට අමතර තව ගොඩක් දේවල් කරනවා? මම හිතන්නේ ඇත්තටම ඒක ෂෝ එකට පොඩි කලර්ෆුල් ගතියක්, වර්ණවත් කිරීමක් එකතු වෙනවා. ඇයි එහෙම කරන්නේ? එහෙම කරනවාද? සමහරට කරනවා ඇති. නෑ ඒක නිකන් මං හිතන්නේ ඇඟෙන් එන දෙයක් වෙන්න ඇති නේද? ඩිලා විත් සීදුව බ්‍රේව්. හුඟක් අය කියනවා මේක සීදුවේ නෙවෙයි කියලා. මොකද්ද මේ ආරවුල? මට දෙයක් පැහැදිලි කර දීමට අවශ්‍යයි. මොකද සීදුවේ නවන සංගීත කණ්ඩායම් ගොඩක් තියෙනවා මේ සීදුවේම. ඒගොල්ලන් සීදුවෙත් නෙමෙයි, සමහරට අනුරාධපුරයේ ඉඳගෙනත් සීදුව කියලා දාගෙන තියෙනවා. නමුත් දැන් අපි හිතමු සීදුවෙත් කියලා තියෙන ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් වල ඔක්කොම ඉන්නේ සීදුවේ නෙමෙයි. ඇත්ත කතාව ඒකයි. නමුත් ඕ එක්කෙනෙක්වත් නැහැ මට. නමුත් මට අයිතියක් තියෙනවා. මම මේක මේ අද තමයි මේ එලි කරන්නේ. මට ඕක කියන්න අමතක වුණා. අපේ අම්මගේ අයියා තමයි ලීනගේ මුල්ලේ, සීදුව ලීනගේ මුල්ලේ පන්සලේ නායක හමුදුරුව. හිටපු නායක හමුදුරුව. දැන් අපවත් වෙලා ඉන්නේ. ඉතින් අපේ අම්මගේ ගම සීදුව. ඉතින් මට අයිතියක් නැද්ද කියන්නකො මට සීදුව කියලා දාගන්න. වගේ අම්මගේ ගම සීදුවේ නායක හමුදුරුවොත් මේ හිටපු නායක හමුදුරුවොත් සීදුවේ. ඉතින් මේ මට මං හිතන්නේ මට හැමෝටම වඩා අයිතිවාසිකමක් තියෙනවා මට සීදුව කියලා දාගන්න. මගේ තාත්තා ගම උදම්මිට එහා පැත්තේ ගම. ඉතින් මට මං හිතන්නේ ඒක වැරද්දක් නැහැ. ඉතින් හැම සංගීත කණ්ඩායමම සීදුවේ නෙමෙයි. ඒ අර සීදුවේ කියලා අපේ අහල පහල ඇත්තම රිදම් ගිටාර් වාදකයත් එහා පැත්තේ ඉන්නේ, ඔක්ටෝපෑඩ් වාදකයත් එහා පැත්තේ ඉන්නේ, මමත් එහා පැත්තේ. ඉතින් අපේ සංගීත කණ්ඩායමේ කීප දෙනෙක්ම ඉන්නවා. හැබැයි අනිත් සංගීත කණ්ඩායම වල එහෙම අහල පහලවත් නැහැ. මට කියන්න තියෙන්නේ ඒ දෙය. ඉතින් ඒක ඉතින් කාටවත් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යතාවයකුත් නැහැ සීදුව කියලා. අනික තව දෙයක් කියන්න ඕනේ සීදුව කියලා. සීදුවේ තව සංගීත කණ්ඩායම් තියෙනවා. ඉතා දක්ෂ සංගීත කණ්ඩායම් තියෙනවා. ඔය සීදුව තූර්රගෙන කියන්න ඕනේ. ඒගොල්ලත් දක්ෂ සංගීත කණ්ඩායමක්. අපේ හිතවත් සංගීත කණ්ඩායම. ඉතින් අර එකම රාමු කොට කොටු වෙලා ඉන්නේ නැතුව මේකයි සීදුවේ, මේකයි මේ සංගීත කණ්ඩායම විතරයි. එහෙම වෙන්න ඕනේ නැහැ. මම කියන්නේ සංගීත කණ්ඩායම බිහි වෙන්න ඕනේ තව හැම පැත්තෙම. දැන් මාරවිල වෙන්නප්පුවේ දැන් ඉන්නවනේ තව ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම්.
එයාල කාටවත් කියන්න යන්නේ මේක දාගන්න එපැයි මෙහෙම දාගන්න ඒ පැත්තෙන් කීයක් තියනවද ඒක අදාළයක් වෙන්නේ නැහැ මං හිතන්නේ ගමක් එහෙම අදාළයක් වෙන්නේ අදාළ වෙන්නේ මේ අපි අර හොඳ දෙයක් තමයි කරන්න ඕනේ හැම සංගීත කණ්ඩායම හැමදාම රඳාපවතින්නේ නැහැ ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි තව මේන් ඉදිරියට තව සංගීත කණ්ඩායම එන්න ඕනේ සංගීත කණ්ඩායම දිනෙන් දින බිහිවෙන්න ඕනේ ඒක තමයි තරුණයන්ගේ හැකියාව වර්ධනය කරගන්න තියෙන මේ පැත්තෙන් හැකියාව වර්ධනය කරගන්න තියෙන හොඳ අවස්ථාව එකක් අහන්න ඕනේ FB එකේ අපි දැක්කා දාලා තිබුණා කමෙන්ට් එකක් එක්තරා ෂෝ එකක් කැන්සල් වෙච්ච දවසක ඔබ කණ්ඩායමේ කට්ටියට සල්ලි දුන්නා කියලා මේක ටිකක් හොඳ ආකාරයෙන් තමයි කට්ටිය දැකලා තිබුණේ මොකද්ද මේ කතාව එක ඇත්ත කතාවක්ද ගොසිප් එකක්ද මොකද්ද නෑ ඒක ඇත්ත කතාවක් මේ සාමාන්‍යයෙන් ප්‍රසංගයක් කැන්සල් වුණා මේ මන් දන්නේ වෙන සංගීත කණ්ඩායමල එහෙම ඉතින් එහෙම දෙන්නේ නෑ මම එදා සවුන්ඩ් එකෙත් දුන්නා සවුන්ඩ් එකේ සල්ලි බේරලා අපිගේ ට්‍රාන්ස්පෝර්ට් එකෙත් සල්ලි ඔක්කොම බේරලා බෑන්ඩ් එකේ කට්ටියත් අර දුන්නා ඉතින් මම දල් කීපකේ පුළුවන් විදියට දුන්නා මේ ඉතින් අර හිස්සතින් යනට වැඩි ඒකත් මට සතුටක් මම ප්ලේ ගෙනෙන්නේ ප්ලේ ගෙනෙක් කැටියට ඒ දුක තේරෙන්න ඕනේ ඉතින් මමත් මට තව දෙයක් කියන්න ඕනේ සංගීත කණ්ඩායමෙන් ලැබෙන මුදල් වලින් මට ලැබෙන්නේ ඒ ප්ලේ ගෙනෙකුට හම්බෙන මුදල තමයි ගොඩක් තව දෙයක් කියන්න තියෙනවා ගොඩක් කට්ටිය දැන් කට කතාවක් යනවා අපි අඩුවට ප්ලේ කරනවා කියලා ගොඩක් අඩුවට ප්ලේ කරනවා කියලා නමුත් එහෙම නෑ මේ අඩුවට ප්ලේ කරන්නෙත් නෑ අපි මේ සාධාරණ මුදලකට තමයි මුදලක් තමයි ගන්නෙ සාධාරණ මුදලක් අරගෙන ඒක අපි සමසමව බෙදෙනවා අඩුව කට්ටිය දැන් රඳාපවතින්නේ නෑ වාහනයක් ගන්න බෑනේ අද මේ වනට රිදම් ගිටාර් වාදක ශකිල කීබෝඩ් වාදක ඒගොල්ලන් වාහන අරන් තියෙන ඒගොල්ලන් වාහන දෙකක් ගත්තා ඉතින් එහෙම අඩුවට ගහනවා එහෙම දෙයක් කරගන්න බෑනේ මාස හතක් වැනි කැටි කාලයක් තුලදී කලින් එන අපි අවුරුදු 5ක් 6ක් හිටපු සංගීත කණ්ඩායම වලින් අපිට එහෙම දෙයක් කරගන්න බැරි වුණානේ එහෙම දෙයක් කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මම අහන්නේ අපි නමුත් අර කියන්න තියෙන්නේ මට හම්බෙන්නෙත් ඒ මුදල තමයි යම් කිසි අවස්ථාවල තියෙනවා ඉතින් වැඩියෙන් අවස්ථා තියෙනවා හම්බෙන අවස්ථා ඉතින් ඒක අර පරිපාලන සඳහා යොදා ගන්නවා ඉතින් කිසිම දෙයක් අපි එහෙම කපන්නේ නැහැ අරවට දුන්නා මේවට දුන්නා එහෙම කියලා නැහැ අපි ඉතින් අපිම තීරණය කරගෙන අපි කරගෙන යනවා ඉතින් අඩුව අර කියන්න තියෙන්නේ අර ඒක කාලයක් දැන් අර සහර ප්ලෑස් සංගීත මම මේ නම කියන්නේ ඒකයි සහර ප්ලෑස් සංගීත කණ්ඩායමටත් ওই දෙයම කිව්ව අඩුවට ප්ලේ කරනවා කියලා මම අත්දැකලා තියෙනවා අපි ඉස්සරහම කියලා තියෙනවා එයාලටත් කිව්වා අඩුවට ප්ලේ කරනවා කියලා. ඒතකොට ඔක්සිජන් සංගීත කණ්ඩායමටත් කිව්වා අඩුවට ප්ලේ කරන්න කියලා. එයාලත් ගහගෙන ආවනේ ඒක දිගටම ෂෝ. ඒතකොට හැරෝස්ට සංගීත කණ්ඩායමට ඊට වඩා දේවල් කිව්වා අතේ කීයේද තියෙන්නේ අපි ගහන්නම් කියලා. ඒ වගේ අපි අත්දැකීම් මට තියෙනවා. මට සාක්ෂි තියෙනවා. ඉතින් ඒ වගේ දේ ඒ දේම තමයි අපිට කියන්නේ. ඒක ඉතින් කරන්න දෙයක් නෑ. ඉතින් කරලා පෙන්නන්න කියලා තමයි මම කියන්නේ ඔය කියන කට්ටියට ඒගොල්ලන්ට හරි අඩුවට හරි ප්ලේ කරලා මාසෙකට ෂෝ 20ක් ගහලා පෙන්නන්න කියලා තමයි මම කියන්නේ. මේක අපේ දක්ෂතාවය අපේ වාසනාවයි කියලා මම නම් හිතන්නේ. මේ කටයුතු කරද්දී ඔබට දින නැහැ, වෙලාව නැහැ ප්‍රැක්ටිස් කරගන්න. නමුත් මේක ඇතුලේ යම් ක්‍රමවේදයක් ඔබ බෑන්ඩ් එක ඇතුලේ හදාගත යුතුයි. තමන්ගේ විනය කටයුතු, තමන්ගේ මූල්‍යමය ගනුදෙනු. මේ කටයුතු ගැන පොඩ්ඩක් කතා කරොත් කොහොමද ඒකට කාලය යොදාගන්නේ ඔබ? කාලය යොදාගන්නේ මම ගොඩක් දැන් කරන්නේ බුකින් එක ගන්නවා විතරයි. බුකින් එක අරගෙන ඒක එතනින් එහාට කට්ටියට පවර්ලා තියෙන්නේ එක එක ජොබ් සංගීත කණ්ඩායමේගේ විවිධ කට්ටියට මම ඒක පවර්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලොනුත් ඒක හරියට කරනවා. දැන් මට ඔක්කොම ඔළුවේ තියාගන්න බෑනේ. ගොඩක් මම ප්ලේ කරන්නත් ඕනේ, ඔක්කොම කරන්න ඕනේ. මින් ඉදිරියටත් ඉතින් මම කල්පනා කරන්නේ ලොකු වෙනසක් කරන්න. ඉතින් මගේ අයිඩියා එකක් තියෙනවා. සමහර විට ට්‍රම්ස් ගැනීමෙන් සමු අරගෙන දැම්ම නෙමේ, ඒක තව ටිකක් තියෙනවා. මේගොල්ලෝ නම් ඉතින් බයිනවා කට්ටිය කියලා. ඒ අදහස තියෙන්නේ තව දුරක් තව ටික අර ගොඩක් බැහැලා මේකටම කරන්න තමයි දැන් මට හිතිලා තියෙන්නේ. සමහර විට ඉස්සරහට ට්‍රම්ස් ගහන්න වෙන හේකුත් නැහැ. මම මේකට මැදිහත් වෙලම කරන්න තමයි හිතන් ඉන්නේ. එහෙම අයිඩියා එකක් තියෙනවා. මේ ඩිලාගේ බ්‍රේව් බෑන්ඩ් එක ගැන කතා කරා විතරනේ. අපි පොඩ්ඩක් ඩිලාගේ ජීවිතේ පැත්තට හැරිලා බලමු. කොහොමද ඇත්තටම සංගීතයට යොමු වුනේ? යොමු වුනේ මම කුඩා කාල සිටම සංගීතයට ලැජ්ජාව තිබ්බා. අවුරුදු 10 11 ඉඳන් වගේම ඩ්‍රම්ස් වාදනය කරා. ඇත්තට මම සංගීත කුඩා කාල සිටම කරා. පොඩි කාලේ ඉඳන් දැන් අද ලංකාවේ සිටින ජනප්‍රියම සංගීත කණ්ඩායම වල සිටින ජීප්ටි සංගීත කණ්ඩායමේ දුෂාන්, ශනිදාප සංගීත කණ්ඩායමේ ෂාන් අයියා, මට අම්මතක නැහැ ගොඩක් කට්ටි ඉන්න හැම ගොඩක් සංගීත කණ්ඩායම් වල.
ඒගොලන් එක මම ප්ලේ කරලා තියෙන පොඩි කාලේ නම්ම. ඉතින් ඉන් පසුව මම විදේශගත වුණා වසර 7ක් 8ක් වගේ. ඇවිල්ලා තමයි ආයේ අර සීදුව බ්‍රාව සංගීත කණ්ඩායමට, ඊට පෙර සිටිය සංගීත කණ්ඩායම වල කරලා තමයි මේ අද මෙතන මෙතෙන්ට ආවේ. තව දෙයක් කියන්න තියෙනවා. දැන් මම ඉස්සර කුඩා කාල මේ ඩ්‍රම්ස් වාදන ෂෝ එකක් කරා මේ ශකිලලේ ගෙවල් ළඟ. මේගොල්ලන්ගේ ගෙවල් ළඟ. ඒතකොට මෙයා ඇවිල්ලා හිටියා අම්මයි තාත්තයි එක්ක ජංගි කොටේ අර ඇඳගෙන ඇවිල්ලා තිබ්බලු බලන්න එන්න චූටියට. මෙයා තමයි මට මතක් කරේ ඒ ගහපු ෂෝ එකේ මමත් බලන්න ආවා මෙහෙමයි කියලා. ඒතකොට අපිට මතක නැහැනේ. මම පොඩි මෙයා ඒතකොට අවුරුදු 5යිලු මෙයාට. මාර කතා අවුරුදු 5ක 5යිලු මෙයාට. මෙයා ෂෝ එක බලන්න ඇවිල්ලා තියෙනවා. අපි ගහ මේ කාලේ නම් මම මියුසික් කරලා තියෙනවා. ලොකු අතීතයක් තියෙනවා. ඉතින් අද හිතන්නවත් බෑ. ඉතින් අර මුණ ගැසෙන ඉදී නේ. දැන් මෙයා අපේ සංගීත කණ්ඩායමේ අද අපිත් එක්ක ඉන්නවා. පොඩි කාලේ නම් ෂෝ වලට ඇබ්බැහි වෙච්ච චරිත තමයි මේ බ්‍රේව් කණ්ඩායමේ ඉන්නේ. අපි කතා කරමු ඉතින් සංගීත ජීවිතය ගැන. කොහොමද කුඩා කාලේ ඉඳන් සංගීතයට යොමුනේ සකේ? පොඩි කාලේ අපේ ගෙදර අපේ තාත්තට සිං කරන්න පුළුවන්. එයත් ඉස්සර පොඩි පොඩි බෑන්ඩ් ප්ලේ කරලා තියෙනවා. ඒ හින්දා ඉතින් ගෙදරින් කිව්වෙම මියුසික් කරන්න. ඒකට තමයි ඉතින් යොමු කරේ. ඊට පස්සේ ස්කූල් යද්දි නම් ඒ කියන්නේ ස්කූල් එකේ මියුසික් කරේ නෑ. ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න දවස් ටිකේ තමයි නිකන් ප්ලේ කරන්න පටන් ගත්තේ. හැමමම වැඩි කාලයක් ගෙනේ කුමාරි අවුට් වෙලා අවුරුද්දෙන් දෙකෙන් වගේ බ්‍රාවෝ බෑන්ඩ් එකට මේ ඉන්ටර්වියු ගියා ගියාම තේරුණා. ඊට පස්සේ ඉතින් දෙකටම ප්ලේ කරා. ඔබගේ මේ දෙවෙනි බෑන්ඩ් එක? බෑන්ඩ් එක. දෙවෙනි සහ අන්තිම බෑන්ඩ් එක. විශ්වාසයෙන් කියනවා මේක තමයි අන්තිම කණ්ඩායම කියලා. ඒ කියන්නේ බ්‍රේව් එක දිගටම ඉන්නවා කියලා තමයි කියන්නේ. කලින් නම් අපි දැක්කේ නැහැ ශකි ගායනා කරනවා. නමුත් දැන් අපි දකිනවා ගායනෙනුත් එකතු වෙනවා. මොකද මේ වෙනස? ඒක ඉතින් ඩිලා තමයි තනි කරම. ඒ කියන්නේ ඩිලා තමයි මේ මම කියන හැමදාම ෂෝ එකේදී කියනවා දාන්න නම් එපා මට කියලා. කියන්න බලෙන් මේ සින්දුව මෙහෙම සින් කරන්න ඕන කියලා අනිවාර්යෙන් දම්මනවා. ඉතින් තනි කර මෙයා තමයි ඒක කියන්නේ. මෙයා හදන්නේ හැම වෙලේම ඉන්න හැම දිනවම හැම ඒ කියන්නේ ඔයා බෑ මේක බෑ මෙහෙම කියලා ඉන්න එපා. අපි ඔක්කොම කරමු මෙහෙමයි කියලා හැමෝම අර උඩට ගන්න තමයි ඒ හදන්නේ. අනිත් එක මේ ඔයා අර කිව්වන විශ්වාසයෙන් කියනවා කිය ඒකට මේ මම එහෙම කිව්වේ හේතුව මම හිතන්නේ මේ තරම් හොඳ සංගීත කණ්ඩායමක් කෙනෙක්ට ඒ කියන්නේ ප්ලේ කෙනෙක්ට හම්බ වෙයි කියලා. මොකද කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා මෙහෙම කරන්න මේ ඕක කරන්න එපා. ඒ කියන්නේ මම කියන්නේ වැරදි දේවල් නෙමේ. උඹ මෙහෙම ගහපන් එහෙම කිසිම මොනවත් නැහැ. අපිට කැමති විදිහට අපේ උපරිමයේ පෙන්වන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ වෙනඳ දැන් සමහර තැන්වල කෙනෙක් අර ඒ කියන්නේ රසිකයන් අතරට යාගෙන එනවා නම් එයාව අල්ලලා තියාගන්නවා කරන්න දෙන්නේ නැහැ. එහෙම තියෙනවනේ ප්‍රශ්න එක එක. මෙතන එහෙම නැහැ. පුළුවන් තරම් හදන්නේ මේක ඉන්න නම දිනාවම හරි ඒ කියන්නේ උඩට යවන්න තමයි මෙතන හදන්නේ. ඒකයි ඒ හිඳයි අනිත් එක හැම අතින්ම මාර ඒ කියන්නේ මේ වගේ එකක් මම නම් දැකලා නැහැ. ඒකයි මම අර විශ්වාසෙන් කිව්වේ මෙතනින් පස්සේ ගහල වැඩක් නැහැ. සාජ්ජි ටෝක් හැමතිස්සෙම අලුත් දේවල් තමයි ගේන බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ බ්‍රේව් කණ්ඩායම කියන්නේ අලුත් කණ්ඩායමක්. මාස 7ක් ඇතුළත ඉදිරියට ආපු කණ්ඩායමක්. ඉතින් සමාජිකව ගැන පොඩ්ඩක් කතා කරමු අන්තිමට. මුලින්ම කියන්න ඕනේ දැන් ශකී ගැන කිව්වනේ හොඳ අපිට හම් වෙන ලොකු සම්පතක් හම්බෙච්ච. ඒ වගේම සුරංජිත් අපේ ලීඩ් ගිටාර් වාදක ඔහුත් එහෙමයි ලෙක්තරම පහසුයි වැඩ කරන්න. සින්දුවක් උනත් බලාගෙන අපි ප්‍රැක්ටිස් නොකර ගහනවා කියන්නේ අහන් ඇවිල්ලා තමයි ස්ටේජ් ගුඩ ගහන්නේ. ඒ වගේම සීලු දෙනාම දක්ෂයි. එයත් ලොකු සම්පතක්. එතකොට බේස් ගිටාර් වාදක හිටපු ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ගයන් ෆර්නෑන්ඩෝ කියන්නේ නිහතමානී. ඇත්තටම වැඩ කරන්න ලේසි. සමහර අය කිව්වා මාසෙන් යනවා දෙකෙන් යනවා. එහෙම කිසිම දෙයක් මෙතන වෙන්නේ නැහැ. ඒ ඔක්කොම කටකතා. එයත් මේ ගොඩක් සන්තෝෂෙන් තමයි අපිත් එක්ක වැඩ කරන්නේ. මේ හරි ලේසි වැඩ කරන්න. පොඩි ළමයි වගේ. ඉතින් එයා ගැන මතක් කරනවා. එතකොට අපේ කීබෝඩ් වාදක ගැන අති දක්ෂ කීබෝඩ් වාදකෙක්. ඇත්තට මම නම් හිතුවේ නෑ. ඒ කියන්නේ මේ ඒ අපි ප්ලේ කරපු සංගීත කණ්ඩායම වල මට හම්බෙච්ච ලොකුම ඒ කියන්නේ හොඳම හැම එයා ගාව හැම දෙයක්ම තියෙනවා. මේ ඩිසිප්ලින් පැත්ත තියෙනවා. වාදනයේ හැකියාව හැම දෙයක්ම එයා ලොකු දැනුමක් තියෙනවා. ඇත්තට මෙයා ගොඩක් දක්ෂ කෙනෙක්. ඒතකොට ඔක්ටෝපෑඩ් වාදකයක් ඒ වගේමයි.
නිවිච්ච චරිතයක් වැඩ කරන්න ලේසි කාගෙනවත් හොයන්න ඇති තමන්ගේ පාඩුවේ ජොබ්බේ කරගෙන ඉන්න කෙනෙක්. එතකොට අපේ ගායකයෝ ගැලු මෛත්‍රක සංජීව කියන්නේ අද ලංකාවේ සෑම දෙනෙම දන්නවා මෛත්‍රක සංජීව දොයි අම්මා සින්දුක තෝණෙක් කෙනෙක් දන්නවා මෛත්‍රක සංජීවත් එහෙමයි. එතකොට බ්‍රයන් රෝස් කියවම තෝණෙක් කෙනෙක් දන්නවා බ්‍රයන් රෝසුත් එහෙමයි. සුදිත් අසෙන් අර වොයිස් ෆැක්ටරි එක දක්ෂ එක්කෙනෙක් එයා ඉන්නවා. එතකොට අස්කි අස්කි පෙරේරා ඔහුත් එහෙමයි. හැම අතින් මේක ඔය ගායනෙන් බැලුවත් අපිට හරිම පහසුයි ඕන දෙයක් සින්දුවක් සිලෙක්ට් කරගන්න. ඕනම සින්දුවක් දුන්නොත් හාමන එකක්ද අකුරටම ආයේ මේ මේ 10-15 සැරයක් ප්‍රැක්ටිස් කර කර ඉන්න ඕනේ. වන් ෂොට්ම කියන හතර දෙනෙක් ඉන්න හොඳට තේරුම සංගීතය ගැන තේරුම තියෙනවා. අර ඔහේ අපි බලෙන් දාන්න බෑනේ ඇඟට මේක කරපන් අරක කරපන් කියලා කියන්න දෙයක් නෑ මේ කට්ටියට. ඉතින් මේ මගේ වාසනාව මං හිතන්නේ මගේ වාසනාවටම හම්බෙච්ච මේ ශිල්පීන් ටිකක් තමයි මට හම්බුනේ. ඉතින් හරිම ලේසි වැඩ කරන්න කිසිම අමාරුවක් නෑ. ඉතින් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පවුල් වලටත් හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා දෙන සහයෝගයට. අවසාන වශයෙන් කියන්න ඕනේ මේ සාජ්‍යටෝ වැඩසටහන ගැන ඇත්තටම හොඳ දෙයක් ඔයාලා මේ කරන්නේ. සුදාරක මල්ලිවත් මල්ලිටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ සංජීවටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේක දිනෙන් දිනම තව ඉහළට යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේට වඩා තව ලොකු දේවල් කරන්න ඔබලාට ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ඔව්. ඉතින් හැමදාම මම කිව්වා වගේ සාජිටෝ කළුත් දේවල් ගේනවා. අද ඔන්න ඔගොල්ලන්ට අපි ගෙනාවා සීදුවේ බ්‍රේව් කණ්ඩායම ගැන නිලාන් සහ ශකී එකතු වෙලා. ඉතින් ආයෙත් එන්නම් මේ වගේම වැඩසටහනක් අරගෙන. අපිට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට වීඩියෝ බලාගන්න පුළුවන් හැමදාම අපේ සාජ්‍ය මියුසික් වල. ඉතින් එන්න ජය වේවා.